യേശു പേട്ടായി ബസീലു ദിനാടമ അത് ദിവസം ദിവ്യനാസകി വചന ഒബേദിരിയേട്ട തപന പിനിഷ സ്വാമിനാസേ മകെ സിതട ദമോ ഉദയനാസി വചനെ ഒബ സമഗ വേദാഗാണ്ട പ്രിയ വേണോ മി ദേവ വചനയ കരുണ കൊട്ടഗന ഒബ തുല ഇല്ല പെമിനേന പിനിഷ മീ സ്വാമിനാസേ വചനെ ഒബഗെ ജീവിത ആശീർവാദ ഗന ദേ സ്വാമിനാസേ വചനെ അത് ദിവസം ബേദിരി കഥാ കാണ്ടന്നെ ഉത്പത്തി പുത ഉത്പത്തി പുതേ ദാസിവേനി പരിച്ഛേദിയേ ദാതുങ്ങിനി പദേ ഉത്പത്തി ദാസിവേനി പരിച്ഛേദിയേ ദാതുങ്ങിനി പദേ അല്ലെങ്കിൽ ഏ തമാട കഥാകലാവ് സ്വാമിനാസിട്ട് എൽ റോയി എന്ന നാമേ കീവായ സമ്പൂർണ്ണ പദേ കീവനെ മമ ഏ പദേ വിത്രയ ബേദിരി തബുവേ ഏ പദേ തീനോ ആഗാർ വിസിൻ ദേവിയാൻ വാസിട്ട് നമത്തപനോ ഏ നമത്തമായി എൽ റോയി കിയന നാമ ഇനി മങ് അത് ഒബേദിരിയെ കഥാകരാണ്ട് അന്നെ മീ എൽ റോയി കിയന ദേവിയാൻ വാസേ കിയന കാരണാവ് ഒബേദിരിയെ തിവന്ത കമിറ്റി വേണോ ദേവിയാൻ വാസേകെ നാമേ ദേവിയാൻ വാസേട്ട നാമേ അദുന്നാവ് കാന്താവ തമായി മീ ആഗാർ എൽ റോയി കിയന എത്തോ എൽ റോയി കിയല കിയാന്നെ മാ ദക്കിന തൻ ദക്കിന ദേവിയാൻ വാസേ ദക്കിന ദേവിയാൻ വാസേ കിയന അർത്ഥേ കിയന ദിന്നെ മുനാദ ദക്കി കിയന എക തമായി താമത് വെദഗ മുനാദ ദക്കി മീ ആഗാർ ഗെ ജീവിതേ ബോ പ്രശ്ന സാരാഗെൻ അതിവീമ കർണ കൊട്ടഗെന ഐ തമാഗെ ദരുവ സമഗ പലായാമക് തിബെന്നെ ഇയല പരിച്ഛേദ വൽവല ഇതിങ് ഐ താമത് വേദനാവെൻ തനിവല തമാഗെ ദരുവ സമഗ යන මොහොතේ තමයි මේ ස්වාමීන් වහන්සේ ආගාරට සම්බ වෙන්නේ. එතකොට ඒ වෙලාවේ තමයි ඒ දෙවියන් වහන්සේ දකිමින් මේ ආගාර විසින් ඒ ස්වාමීන් වහන්සේට නමක් තබනවා එල් රෝයි. ඒ කියන්නේ දකින දෙවියන් වහන්සේ. මොනවාද දෙවියන් වහන්සේ දැක්කේ? දෙවියන් වහන්සේ ඇයගේ අතීතය දැක්කා. අතීතය දැක්කා ඔ දෙවියන් වහන්සේ. ඒ විතරක් නෙමේ ඇයගේ සිත තුල සංගවාගෙන තිබුණා වූ වේදනාව සහ පීඩාව දැක්කා. ඒ නිසා තමයි ඇය විසින් එල් රෝයි කියන ස්වාමීන් වහන්සේට තිබ්බේ නාමය. ඔව් දෙවියන් වහන්සේ එල් රෝයි. දෙවියන් වහන්සේ දකින දෙවියන් වහන්සේ. ඔබගේ අතීතය දකිනවා. ඔබගේ අනාගතය දකිනවා. ඒ වගේම ඔබගේ සිතේ ඔබ විසින් සංගවාගෙන තබා තිබෙනා ඔබගේ වේදනාවල්, ඔබගේ හිඟකම්, ඔබ මිනිස්සුන්ට කියා ගන්න බැරි බොහෝ කරුණු කාරණා ඔබගේ සිත තුළ තිබෙනවා ඇති. ඒ දේවල් දෙවියන් වහන්සේ දකිනවා. සමට ඔබ දෙවියනාසෙද කියන්නේ නැතුව ඇති නමුත් කියන්නේ නැති දේවල් පවා සිතේ ඔබගේ තියෙන්න පුළුවන් ඒ හැම දෙම මේ දෙවියන් වහන්සේ දකිනවා ඔබගේ අනාගතය ගැන ඔබ කල්පනා කරනවා ඒ කාරණාවල් ස්වාමීන් වහන්සේ දකිනවා එතකොට දෙවියන් වහන්සේ දකින දෙවියන් වහන්සේ කියන එක ඔබ මතක තබා ගත යුතුයි මේ ආගාර තේරුම් ගත්තා තමාගේ ජීවිතයේ සියලු දේවල් මේ දෙවියන් වහන්සේට දන්නවා මේ දෙවියන් වහන්සේ කිසි දෙයක් සංගවන්න බෑ කියන එක ආගාර තේරුම් ගත්තා ප්‍රේමන්ත සෙනග ස්වාමීන් වහන්සේට සංගවන්න කිසි දෙයක් බෑ ඔබගේ ජීවිතේ විවෘත පොතක් ආකාර ස්වාමීන් වහන්සේට තිබෙනවා ඔබගේ අනාගතය ගැන ඔබ කල්පනා කරනවට වඩා දෙවියන් වහන්සේ ඔබගේ අනාගතය ගැන දන්නවා ඔබගේ දරුවන්ගේ අනාගතය ගැන ඔබ වැළපිලා කනගාටු වෙලා කල්පනා කරන්න පුළුවන් නමුත් ඔබ කල්පනා කරනවට වඩා දෙවියන් වහන්සේ සැලකිලිමත් ඔබගේ දරුවාගේ දේවල්. ඒ වුණාසේ අතීතයේ විතරක් නෙමෙයි අනාගතය දන්නා වූ දෙවියන් වහන්සේ. සිතේ තිබෙන ගැඹුරු වේදනාවල් දන්නා වූ දෙවියන් වහන්සේ. එන ඔබ එල් රෝයි කියනවා වූ ස්වාමීන් වහන්සේව නමස්කාර කරනකොට ඔබ එකක් වටා ගන්න. උන්වහන්සේ ඔබ කියන්ට ප්‍රථමයෙන් ඔබට අවශ්‍ය කරන දේ දන්නා වූ දෙවි කෙනෙක්. එනිසා ඔබ කැළඹෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ කවදාවත් කනගාටු වෙන්න අවශ්‍යතාවයක් නැහැ කලකිරෙන්න අවශ්‍යතාවයක් නැහැ ඒ ස්වාමීන් වහන්සේ එල් රෝයි දකිනව දෙවියන් වහන්සේ ඔබව දකිනවා අපිව දකිනවා ඒ ඇදහිල්ල ඒ විශ්වාසය ඔබ තුල තිබෙන මොහොතේ ඔබ තුල ප්‍රීතියයි සමාදානයයි සෑම මොහොතෙම තිබෙනවා එනිසා ඔබ මේ පොළවේ දේව දරුවෙක් හැටියට අලංකාරව ජීවත් වෙන්න පුළුවන් දෙවියන් වහන්සේ ඔබව දකිනවා එල් රෝයි ආගාර්ගේ අතීතය දැක්කා ඒ විතරක් නෙමෙයි ආගාරයේ සිත තුල තිබෙන දේ දැක්කා ඔබවත් දකිනවා ඔබගේ වේදනාවත් දකිනවා ඒ නිසා දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ ඉඳමින් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරගෙන ඉන්න නමස්කාර කරගෙන ඉන්න උන්වහන්සේ තුල ඉන්න
දෙවියන් අසුබ උසස් කරලා ආශිර්වාද කරයි. මම ඔබ වෙනුවෙන් යාඥා කරන්නම්. සර්ව බලධාරී දෙවි පියාණනි, මේ පණිවිඩය අසාගෙන ඉන්න ඔස්සෙනග ඔබ වහන්සේ දකින්න. ඔබ එල්රෝයි, කවුරු කවුරු මේ විනාඩි පහේ පණිවිඩය අසනවාද, ඔවුන්ගේ ජීවිතවල ආශිර්වාද වේවා. ඔවුන් තුළ ඇදහිල්ල වර්ධනය වේවා. ආත්මිකයෙන් හේල යන පිණිස කරුණාව දෙන්න. ඔබ යාලේපේ නිදස් කරන්න. ඔවුන්ගේ ස්වාමින ජීවිතයේ මොන මොන දේවල් ඔබ වහන්සේ කරන්න තිබෙනවද, සෑම දෙයක්ම ඉෂ්ට වෙන්න ඕන කියලා යාඥා කරනවා. එකිනෙකන ආරක්ෂා කරන්න, ආශිර්වාද කරන්න. යේසුස්ගේ නාමයෙන් ආමෙන්, ආමෙන්, ආමෙන්. දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කරන සීක්වා.